Hi guys, කොහොමද ඔයාලා ටිකෙන් මම ආදරෙන් පිළිගන්නවද vlog එකට. ඉතින් අද තවත් ලස්සන දවසක්. ඉතින් ලංකාවේ ගෙවෙන මේ සුන්දර දවස් වලින් තවත් එක ලස්සන දවසක් තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා හිතුවේ. ඉතින් අපි ඉන්නේ ලස්සන ගමක. ඉතින් උදේම නැගිට්ටාම මේ වගේ ලස්සන පරිසරයක් තමයි අපිට බලන්න තියෙන්නේ. ඉතින් මේ පරිසරය චුට්ටක් ඇවිදින එක ඇත්තටම හිතට පුදුමාකාර සැනසීමක් ගෙන දෙන දෙයක්. ඉතින් අපේ වත්ත එහා පැත්තේ තියෙන පුංචි දොළපාරක්. ඉතින් මම දැන් ඒකට තමයි හදන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ ලස්සන මාළු රංචු ගොඩාක් ඉන්නවා. ඉතින් වැස්ස දවසට නම් මෙතන වතුර ගොඩාක් පිරෙනවා. නමුත් දැන් වැස්ස කාලේ චුට්ටක් ගිහිල්ලා හින්දා වතුර ටිකක් අඩුයි. ඉතින් මේ වගේ ලස්සන පරිසරයක් තමයි අපේ ගෙයවට තියෙන්නේ. ඉතින් දැන් වෙලාව දවල් දෙකට විතර ඇති. ඉතින් අපි අද නුවර යනවා කියලා හිතුවා. ඉතින් නුවර යන අතරමඟ ඔයාලට පේනවා ඇති තැනින් තැන එක එක පැතිවලට පොඩ පොඩ වැස්ස. ඉතින් අපි හිතුවේ නුවරටත් හොඳටම වහිනවා ඇති කියලා. නමුත් නුවරට මේ වගේ වැස්සක් තිබ්බේ නැහැ එදා දවසේ. ඉතින් අපි දැන් නුවර තමයි ඉන්නේ. ඉතින් අපි ළඟට මල් වට්ටියක් ගන්න ගියා. ඉතින් මෙතන ටිකක් ලොකු මල් වට්ටිය මෙන්න මේ කෝල්ට පෙනෙනවා. ඉතින් මේක රුපියල් 1000ක්. ඒක ගොළු 700ට දෙනවා කිව්වා. ඉතින් මම ගත්තේ මෙන්න මේ වගේ රුපියල් 500ට තිබ්බ පොඩි නෙළුම් මල් එකක්. මේකේ මල් විතරක් ගෙනියන්න දෙන්නේ නැහැ කියලා එයාලා කිව්වා. ඉතින් ඕනනම් අපිට ගෙදරින් මල් අරගෙන ඉන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ තමයි හවස 3ට විතර මාලිගාවට පරිසරය තියෙන. ඉතින් ගොඩාක් ලොකුවට සෙනඟ හිටියෙත් නැහැ. නමුත් සෙනඟෙන් අඩුවකුත් නැහැ. අතියක් බබා ඉතින් දල්දා මාලිගාවේ එන්ට්‍රන්ස් එක ගාවම මේ විදිහට පරවියෝ ගොඩක් ඉන්නවල දකින්න වැදිනේ. ඉතින් මෙතන මාම කෙනෙක් ඉන්නවා. ඉතින් මෙතන චූටි බබලාව හැමයා මේ විදිහට යගාව දින කෑම් වලින් දාලා පෙන්නනවා. ඉතින් පරවියෝ එනවා බලන්න බබලත් ආසයිනේ. ඉතින් හරිම කරුණාවන්ත මාම කෙනෙක්. ඊළඟට අපි KCC එකට ගියා. මිනිස් එකේ තමයි මම දැන් ඉන්නේ. ඉතින් මට ඕන වුණා මේ වගේ ප්‍රයිසස් කොහමද කියලා බලන්න. මස්කට් වල ප්‍රයිසස් වගේමද කියලා. ඉතින් ප්‍රයිසස් වල ලොකු වෙනසක් තිබ්බේ නැහැ ඇත්තටම. ඒක නම් ගේ තමයි KCC එකේ තියෙන මිනිස්සුගේ ප්‍රයිසස් උනේ. ඊළඟට මං චෙනාරයකට පොඩ්ඩක් යනවා කියලා හිතුවා. මොකද FB page එකේ ගොඩක් ලස්සන නැඳුම් තියෙනවනේ ඒකේ. නමුත් shop එකට ගියාට පස්සේ ගොඩක් ලස්සන නැඳුම් මට එතන තිබ්බේ නැහැ. ඉතින් අපි දැන් යන්න තමයි හදන්නේ. ඉතින් මෙන්න මේ විදියට තමයි අද මගේ දවස ගත වුනේ. ඉතින් කොහමද ලංකාවේ මේ දවස් ගෙවෙන්නේ කියලා තමයි අද මං ඔයාලත් එක්ක ෂෙයා කරනවා කියලා හිතුවේ. ඉතින් අඹසෙවණින් ඉඳිආප්ප කාලා තියෙන අය දන්නවා ඇති මේක ඉඳිආප්ප කොච්චර රසද කියලා. ඉතින් මං හිතනවා ඔයාලා මේ vlog එක enjoy කරන්නේ නැති කියලා. ඉතින් එහෙනම් අපි මේ වගේ තවත් බ්ලොග් එකකින් ඉක්මනටම ආයෙ හමු වෙමු.